වන්ෂෙල් මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යාපනික අංශයේ සාඩම්බර ඉදිරිපත් කිරීමක්. අනාගතයේ දුටු ප්‍රඥයා ශ්‍රීමත් ආත.ස. ක්ලාක් පිළිබඳව හැඳින්වීමක් පළමු කොටසින් ඔබ වෙත ගෙනාවෙමු. මෙම වීඩියෝවෙන් ඔහු විසින් ශ්‍රී ලංකාවට හා මුළු විශ්වයටම සිදු කළ ඉමහත් මෙහෙවර පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නෙමු. සිව් දිගින් දැනුම නැගෙ, සිව් දිගට දැනුම බෙදෙන විශ්ව තරණයටම කැප වූ විශ්ව යාත්‍රා. ලංකාවේ දස දිග පුවත් එසැනින් එක සැනින් දැන්ම පිවිසෙන්න www.janamina.com. මෙරට වෙසමින් ඔහු විසින් සිදු කරන ලද ප්‍රශංසනීය ක්‍රියාකාරකම් අතර සියවස් ගණනාවකට පෙර දකුණු ලක වෙරළින් ඔබෙහි මුහුදුබත් වූ නැවක නටබුන් සොයමින් කළ අනතුරුදායක කිමිදුම් ප්‍රමුඛ වෙයි. සාගර ගවේෂණ රූපරාමු රැගත් රන්මුතු දූව එනම් මෙරට ප්‍රථම වාණිජ චිත්‍රපටයේ නිෂ්පාදනයට ද එතුමා යොමු වූයේ මයික් විල්සන් හා රොඩ්නි ජෝන් ක්ලාස් යන මහත්වරුන් සමගිනි. ඔහු ලංකා තේ ප්‍රචාරක මණ්ඩලය උදෙසා බිනීත් ද සීස් ඔෆ් සිලෝන් මැයින් වාර්තා චිත්‍රපටයක් ද නිර්මාණය කළහ. එමෙන්ම ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ බැද්දීගම චිත්‍රපටයේ ලෙනාඩ් වුල්ෆ්ගේ චරිතයට පණ පෙව්වේද ආත.ස. ක්ලාක් මහතාය. ද සෙන්ටිනල් කිටිකතාව ඇසුරින් සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක ස්ටැන්ලි කුබ්‍රික්ගේ ඉල්ලීම පරිදි 2001 අභ්‍යවකාශ චාරිකාවක් නම් චිත්‍රපටය සඳහා තිර රචනයද ලියුවේ ඔහුගේ අපි වෙන කවුරුවත් නොකළ විදිහේ අමුතුම මාදිලියේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් හදමු යන යෝජනාව අනුවය. 2001 අභ්‍යවකාශ චාරිකාවක් ලොව මෙතෙක් නිර්මිත හොඳම චිත්‍රපට 10න් එකක් හැටියට අදටත් සම්මානයට පාත්‍රවන නිර්මාණයකි. මිනිසාගේ සඳගමනට මාස කිහිපයකට පෙර රිදී තිරයේ දිගහැරුණු මේ චිත්‍රපටයෙන් ග්‍රහලෝක, තාරකා චින්තනය, විද්‍යාඥයන්ට පෙර ක්ලාක් මහතා තුළ අවදිව තිබූ බව තහවුරු වේ. එමෙන්ම ලොව බොහෝ විද්‍යාඥයන්ගේ දැස් අභ්‍යවකාශය දෙසට යොමු වූයේද මේ චිත්‍රපටයෙනි. ඉන්දියන් ඕෂන් ඇඩ්වෙන්චර් හා ඉන්දියන් ඕෂන් ට්‍රෙෂර් යන ග්‍රන්ථ ක්ලාක් මහතා විසින් ලියන ලද්දේ තම කිමිදීමේ අත්දැකීම් ඇතුළත් කරමිනි. එතුමාගේ 2001 මෙරට අතිශයින් ජනප්‍රිය විය. 1982 ඔහු විසින් රචිත 2010 දෙවන අභ්‍යවකාශ චාරිකාව පීටර් හියුම්ස් නැමැති චිත්‍රපට අධ්‍යක්ෂකවරයා චිත්‍රපටයකට නැගීය. 2010 තුන්වන චාරිකාව ලියූ ක්ලාක් මහතා 1997 එහි අවසන් කොටස 3001 නමින් ලියාපල කළේය. ඔහු විසින් රචිත විද්‍යා ප්‍රබන්ධ සංඛ්‍යාව 27 විද්‍යා ප්‍රබන්ධ නොවන කෘතියින්ද 42 පමණ ලියා තිබේ. ග්‍රන්ථකරණයේදී එතුමන් විසින් යොදා ගන්නා ලද නවීන පරිගණක, විද්‍යුත් යතුරු ලියන, අත්පිටපත් අඩංගු පරිගණක තැටිය, චන්ද්‍රිකා තාක්ෂණයෙන් සෝදුපත් බැලීම වැනි අපූර්ව ක්‍රමවේද මුද්‍රණ කලාවේ නවතම පිටුවක් පෙරලීමට සමත්ව තිබේ. මේ ඔබ නරඹන්නේ වන්ෂෙල් මාධ්‍ය කේන්ද්‍රයේ විශ්ව යාත්‍රා වැඩසටහන් පෙළයි. අපව පහතින් නැති සීනුව ඔබ subscribe කරන්න. ඔබගේ අදහස් පහතින් ලියන්න. මෙලෙසින් විද්‍යාව ලෝපුරා ප්‍රචලිත කිරීම පිළිබඳ එතුමාගේ මෙහෙවර අසම සමය. ලොව බොහෝ අජටාකාශ ගාමීන් එතුමාගේ ඉගැන්වීම් වලින් පන්නරය ලද අතර 1982 2002 දක්වා ජාත්‍යන්තර අභ්‍යවකාශ විශ්වවිද්‍යාලයේ උප කුලපති දුරය හොබවන ලද්දේද ආත.ස. ක්ලාක් මහතා විසිනි. එංගලන්තයේ දෙවන එලිසබෙත් රැජින 1998 එතුමාට නයිට් පදවියක් පිරිනමමින් සම්මාන දැක්වූවාය. 1955 ඇරඹුණු චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ පර්ය ගවේෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස 1960 එකෝනම් වූ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කළ අතර අද සමස්ත විශ්වය ඉන් එකම ගමක් බවට පත් වී තිබේ. ස්ථාවර චන්ද්‍රිකා භ්‍රමණය වන කක්ෂය ක්ලාක් බෙල්ට් හා ක්ලාක් ඕබිට් යනුවෙන් හැඳින්වෙන්නේ මෙම චන්ද්‍රිකා තාක්ෂණය අනාවරණය කිරීමෙන් ලෝකයට සිදු කරන ලද අනුපමේය මෙහෙය උදෙසා එතුමාට කරන ගරු කිරීමක් වශයෙනි. දැනුම සයුරින් දූතක් රැගෙන නැවත මීළඟ වීඩියෝවෙන් හමුවනු තුරු අපෝ subscribe කොට සාමාජිකයෙකු වන්න.